සුබ දවසක්. අද මම ඔයාලට එක්ක හදන්න යන්නේ පාස්තාල් තෝන්නු කියන එක. එහෙම නැත්නම් ටුනා එක පාස්තා එකක් හදන්න යන්නේ. ගොඩක් අය මේ ඉතාලි හදනවා පාස්තාල් තෝන්නු බියන්කෝ කියන එක. සමහරව හදනවා පොමොදොරිත් එක රොස්සෝ කියන එක. බියන්කෝ එක කියන්නේ තක්කාලි දාන්න තු නිකම්ම හදන එක. ටුනා විතරයි එකට පාවිච්චි කරන්නේ. ටිකක් වැඩිපුර ඔලිව් තෙල් පාවිච්චි කරලා. මම අද හදන්නේ පොමදොරු එක පොමදොරීනි මම එකට අරන් තින්නේ පොමදොරීනි පොඩි තක්කලි කිඩි කීපයක් අවශ්‍ය දේවල් ටික මම මුලින් කියන්න තොන්නෝ අල ඔලිව් ඔලිව ඒ කියන්නේ ඔලිව් තෙල් වල බසපු තොන්න එක ගන්න එක තමයි ගොඩක් රස අනික එක නතුරාල් කියලා එක තියෙන වතුරේ බසපු එක එක ගත්තොත් ටිකක් රස අඩුයි ඒකෙන් මම එක තින්නේ කරන් තියෙනවා සාමාන්‍ය දින්නෙකුට විතර අවශ්‍ය වන පාස් තරම් තියෙනවා ඔලිව් තෙල් ටිකක් මෙතන මම බසිලිකෝ කොල් ටිකක් කරන් තියෙනවා සමහරු මේකට පාස්ලි එහෙම නැත්නම් ප්‍රතිසේවල පාවිච්චි කරනවා මම තක්කලි පාවිච්චි කරද්දී ටිකක් බසිල් පාවිච්චි කරන්නේ මොකද ඒකට ඊට වැඩිය අමුතු සුවඳක් එනවා බසිල් වලින් මෙතන පෙපරොන්චිනි කරල් දෙකක් තියෙනවා ලුණු කුරු ටිකක් සුදු ලුණු බිකක් පොඩි තක්කලි ගෙඩි පහයක් විතර වගේ තමයි මම පාවිච්චි කරන්නේ කෙනෙකුට පුළුවන් මේකට තක්කලි ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඒක පොඩ්ඩක් වෙනස් විදියක් මම අද හදන්නේ ටික ෆ්‍රෙෂ් විදියට ඉන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලා දඟල් හදන එකක් නෙවෙයි. ටක් ගාලා හදන්න පුළුවන් පාස්තා තෝරන එකක් තමයි හදන්නේ යන්නේ. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ සුදු ලුණු කෙඩිය පොඩියට කපා ගන්න එක. ගොඩක් වෙලා ඉතාලියයි කරන්නේ මේක සුදු ලුණු කෙඩිය තලලි පෙරලා දාලා තෙලට තෙලෙන් අයින් කරන එක. මම නම් සුදු ලුණු කෙඩිය හැම තියෙන්න මාරනවා. තක්කල් ටික හොදලි වෙලා හතරට වගේ අපි කපා ගමු. කපලි වෙලා ඊළඟට අපි රෙසිපි එක හදන්න යනවා. ඔයගේ පෑන් එක ලිප තියාගෙන එකට ඔලි තෙල් චුට්ටක් දානවා. මොකද අපි දාන්නේ ටුනා ඔලි තෙල් තියෙන එක. ඒකින් ද වැඩි අවශ්‍ය නැහැ ඔලි තෙල්. අපි මේකට ඊට පස්සේ සුදු ලුණු ටික මේ වගේ එකතු කර ගන්නවා. ඉතාලි කෙනෙකුට හදද්දි මම පැහැදිලිවම කිව්වා සුදු ලුණු ටික බැදෙන්න ඇරලා සුදු ලුණු බිකයින් කළා මේවා කරන්න. දැන් අපි මේක පොඩ්ඩක් රන්වන් පහට වෙන්න එහෙම නැත්නම් රොසලාර වෙන්න හරි මේ වෙලාව වෙනකොට මේකට කොච්චිමිරිස් කරල් මේ වගේ දාගමු ඊට අමතරව කපාගත්ත තක්කලි බැසිල් කොළ මේ වගේ දේවලුත් අපි මේකට එකතු කරගමු අපි මේ වෙලාව වෙනකොට සාමාන්‍යයෙන් පාස්ත එක තැම්බෙන්න තියන්න ඕනේ මොකද මේක ගොඩක් කලාවක් යන සෝස් එකක් නෙවෙයි. දැන් අපි අන්තිමට මේ වගේ මේ ටුනා ටිකත් එකතු කර ගන්නවා. එකතු කරලි වෙලලා ලුණු ගතිය පොඩ්ඩක් බලන්න. මොකද සමහරලා ටුනා වල ලුණු තියෙනවා. එහෙම නැත්නම් අවශ්‍යතාවයට බලලා මේ වගේ ලුණු ටිකක් එකතු කර ගන්න පුළුවන්. අපි දැන් කරන්න තියෙන්නේ මේක මේ වගේ අඩු ගින්දරේ පාස්තක තැම්බෙන වෙලාව සාමාන්‍ය විනාඩි 10ක් විතර යනකම් මේක අපි හිමින් හිමින් කුක් වෙන්න තියමු. ඒ අතර අපි පාස්තක තැම්බ ගමු. මම කලින් කිව්වා වගේ පාස්තක තැම්බෙන වෙලාව විතරයි මම මේ සෝස් එක ලිපේ තිබ්බේ. දැන් අපි තැම්බගත්ත පාස්තක ටික මේ වගේ මේකට එකතු කරගන්නවා. මේ වෙලාව වලට කැමති නම් බැසිලිකෝ සුවඳ රාමතරව ප්‍රතිසේවල ටිකක් දාලා වෙලා පාස්තේ සුවඳත් එකතු කරගන්න පුළුවන් කැමති නම් කෙනෙකුට. ගොඩක් කලාට ඉතාලියත් පාස්ලි එකතු කරනවා මේ වගේ පාස්සා තොන්න එකක් හදනකොට ඔන්න මේමයි පාස්සා තොන්න එක හදන්නේ හැබැයි පාස්සා තොන්න එකේ රෙසිපි සෑහෙන ගානක් තියෙනවා සමහරු තක්කලි සෝස් එකට තක්කලි සෝස් එක බේසික් තක්කලි සෝස් එක හදලා ඒකට ටුනා ටින්නයක් කඩලා කලවම් කරනවා පාස්ලි එක එහෙමත් හදනවා මේක මම හැදුවේ ෆ්‍රෙෂ් තක්කලි වලින් පාස්සා තොන්න එකක් ඔයාලත් බලන්න හදලා පාස්සා තොන්න එකක් මොන වගේද මේ වගේ කියලා හදපුවාම රහ මොන වගේද කියලා